බටහිර ලෝකයේ ලැවගින්නක් මෙ පැතිරයන නවජාතිකවාදේ එමන තං ආර්ථික ජාතිකවාදය කියලා හඳුරන ව්‍යාපෘතිය. එමන් ස්ලාම් විරෝධී ක්‍රස්්ටානයේ නැගිටීම ලෙස හඳුවන ක්‍රියාවලිය මේ වසරේ තීරණාත්මක මන්සන්දයකට පැමිණීමට නියමිතයි. විශේෂයෙන්ම බ්‍රතාානය යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා දුම් ජනවරම බ්‍රෙක්සිට් මැතිවරණය. ඒ වගේ ඇමරිකාක්ස ජනපදේ ඩොනල් ට්‍රම්ප් මහතා සම්ප්‍රදායික ක්‍රෘස්ථයානි බලවේගවල ශක්තියෙන් බලයට පත් වෙලා ජාතිකවාදී ඒවගේම ආර්ථික වශයෙන් ආරක්ෂණවාදී ඒවගේ ආරක්ෂකමය වශයෙන් ප්‍රබල රටක් කොඩනැගීම සඳහා ගෙනයන වැඩසටහන සමන්ුපාතිකව යුරෝපයේ විශාල වෙනස්කම්රයක් මේවසරේ වෙන්න නියමිතයි. එහි පළමු වෙනස්කම නෙදලාන්තේ. මැතිවරණවලද පෙනී ගියා ඊළඟ මැතිවරණය අපප්‍රේල් මාසේ ප්‍රන්සේ ජනාධිපතිවරණය ඊළඟට සැප්ටෙම්බ මසේ ජර්මණියය මැතිවරණය වගේම ඉතාලියෙත් මැතිවරණ පැවැත්වෙන නියමිතයි. මේ මැතිවරණවලින් ඉතාමත්ම බලගතු සහ වැදගත්ම මැතිවරණේ ජර්මන් මැතිවරණය ඒ වගේමඒට එකට යම්කිසි ආරම්භයක් ගැනන්නේ ප්‍රන්සේ ජනාධිපතිවරණය කෙසේ නමුත් මේ නෙදලන්ත මැතිවරණෙන් ආරක්‍ෂණවාදී ඉස්ලාම් විරෝධී ක්‍රිස්ථයානී ජාතිකවාදී පිරිස් ජයගනුව ඇතැයි කියලා විශාල විශ්වාසයක් පළවෙලා තිබුණ. නමුත් ඔවුන්ට සැකිවුතු ජන්තපතිෂතයක් ලැබුණත් සයට විශ්සක පමණ මෙවර මැතිවරණයෙන් ජයග්‍රහ වැඩි ආසන් ප්‍රමාණයක් ලැබී තිබෙන්නේ සම්ප්‍රදායික, දක්ෂිනාන්සික පක්ෂයට හිතපු අගමැතිතුමාට නැවත බලය ලැබිල තිනෙන බව පෙන ය. මේ පෙනෙන එක වැදගත් කාරණයක් තියෙනවා ඒක යුරෝපේෙත් සිදුවමින්ටයනවා අනික් රටවල ජර්මණිය ඒවාගේ ප්‍රන්සෙත් ඒක පෙනී තිබෙනවා. කොතරම් බලගතු නායකින් හිටියත් මේ අන්ත දක්ෂිනාංශික ඒවාගේම ආරක්ෂණවාදී පියවර ගන්්ඩ ඒවාගේම ක්‍රස්තියානි මූලධර්මවාද මට පදනම් වෙෙලා ස්ලාම් විරෝධී පිරිස්වලට වල සටන් පාට ප්‍රධාන පක්ෂ විසින් ගත්තහම ඒ ප්‍රක්ෂ දවී යන බව තමයි පෙනීයන්නේ. දැන් මේ මෑතදී ඇමෙරිකා එක්ස ජනපදයේ ප කියන ඒ පE.ආ එතනය විසින් කරන ලද සමීක්ෂණයකින් පෙන්නල දුන්නා දෙදහස් හැත්තෑඇවේදී ඉස්ලාම් ආගම අධහන පිරිස ක්‍රස්ති්‍යයානි ආගම අධහන පිරිසට වඩා ලෝකයේ වැඩි වෙලා ලෝකයේ ප්‍රධානආගම් බවටය පත්වෙන බවත් ප්‍රන්සය තාලිය වැනි රටවල බහුතර ජනගහනය ක්‍රස්ටයානි නෝවන බව. මේ සමීක්ෂණවලින් විශාල වශයෙන් බියට පත්වෙලා ඉන්නවා යුරෝපීය ජනතාව. දැන් පසුගියදා යුරෝපයේ ප්‍රධානම අතිකරණේ තිීඉන්දුවත් දුන්නා ආගමික සංකේත. ලෙස පැළඳගෙන එ සේවක සේවිකාවන්ගේ ඒවා ඉවත්කිරීමේ බලය හාම්පුතුන්ට ලැබෙන බව. ඒ අනුව මේ පෙත්සම දැම්මේ බුර්කා ඇඳගෙන හිටපු කාන්තාවන් දෙදෙනෙක්. තමන්ගේ හාම්පුතාට විරුද්ධ යනු හාම්පු තාලට දැන් යිතිය ලැබෙනවා මේ ආකාරය ආගමික සංකේතයේ හඳුනාගන්නා දෙවල් ඉවත් කර මේ නඩුතීන්දුව බොහෝ දෙනෙක් විවේචනය කළ ස්ලාමාආගමට එරහිව ලබාදු නඩුතීන්දුවක් ලෙස. කෙසේ වෙතත් මෙවැනි නඩුතීන්දුමගින් එවගේම ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් අරාබීම් පැමිණෙන් සංක්‍රමණිකයන් වැලැක්වීමට ගන්න පියවරමගින් ඉතාම දැඩි අන්තවාදී පක්ෂවල බලපෑම අඩු වෙමින් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙසට නැඹුරුවක් ඇති වෙලා තියෙනවා. නිසා ක්‍රම ක්‍රමයෙන් ඉස්ලාම් විරෝධය සංක්‍රමණික විරෝධය ඒවගේම ක්‍රස්ථයානි සංස්කෘතිය ආරක්ෂාකර ගැනීම කියන කාරණාවලට දේශපාලන බේදයෙන් තොරව. ඒඒ රටවල ප්‍රධාන දේශපාලන පක්ෂ නැබරුවමින් තියෙනකොට අර වාමාංසිික දක්ෂිනාංශික බේදය වෙනුවට දැන් විවෘතද සංවෘර්තද. ආරක්‍ෂණවාදී ආර්ථිකයද විෘතාාර්තිකයදද කියන කාරණාව මත දේශපාලනයේ බෙදුම්රේකාව යුරෝපයේ ඇඳදිල තිබෙනු. ඒ අනුව විවෘර්ත දේශපාලනයේ පිළිබඳව පෙනී හිටපු පක්ෂ නිදලන්තයේද ජයග්‍රහණ ලඟා කරගෙන තියෙනවා. ඒවගේම සංෘර්ථ ආර්ථිකයක් සංෘර්ථ ආර්ථික ක්‍රමවේදයක් ගැන පෙනේ හිට කණඩාඇමල්ටත් වගේම ප්‍රබ චන්දයක් පලවෙලා තියෙන ය අනුව පරණ වාමාංික දක්ෂිනාංසික බෙදුම්වාද එත නවසන්න වෙලා තියෙන. ප්‍රන්සේත් ප්‍රධාන දේශාන පක්ෂ දෙකේ අපේක්ෂකින් වෙනුවට රිප්ලිකන් පක්ෂය සහ සමාජවාදී පක්ෂයේ අපේක්ෂකින් වෙනුවට ජාතිකවාදී ආරක්ෂණවාදී පක්ෂයේ අපේක්ෂිකා වහා විවෘත අපේක්ෂකයා මත වාදීන අපේක්ෂකයා මත තරගයක් ඇතිවීමට ඉඩකඩ ඇතු වෙලා තියෙනවා. ජර්මණීයනම් ප්‍රධාන දේපාලන පක්ෂ දෙකම වෙනස් වෙලා තියෙනවා යනු ප්‍රධානදශපාලනක්ෂම විවෘතද සංගෘතද කියන කාරණය මත ග කිරීමට නියමිතයි. එතනදීත් ප්‍රධාන දේශපාන පක්ෂ දෙකම අඩු වැඩි වශයෙන් සම්ක්‍රමිණික විරෝධතාව ක්‍රිස්ථ්‍යයානයේ ඒ වගේ ජර්මානු සංස්කෘති ආරක්ෂා කර ගැනීමේ පදනම. ඒවගේ ස්ලාම් විරෝධීප යම්යැම් පියවර ගැනීම කියන කාරණාවලට යම් පලල් එකඟතාවයක් ඇති වෙලා තියෙන ඉතින් ඒනිසා ජර්මන් විකල්පේ නමින් හඳුන්කු Fඩ පක්ෂ සටන් පාට ක්‍රම ක්‍රමයෙන් මේ ශේෂත්‍රවලට ගමන් කරමින්ටිබෙන. ඒවගේම. පැරණි වාමාංශික පක්ෂ වෙනුවට මේ රටවල් කීපේම නෙදල් අන්ත එත්තේක පෙනීය ගයා හරිත පක්ෂ. පරිසර හිතකාමි පක්ෂවලට පරණ වාමාංිකෙන්න්ට ලැබුණු චන්ද විශාල වශයෙන් මේ පක්ෂ වලට ආකර්ශණයවීම ප්‍රවණතාවයකුත් අපිට ලැබෙන වෙනුව ලක දේශපාලන අලුත්තත්ත්වය. පැරණී මාක්ස්වාදී ධනවාදී බෙදීම, වාමාංශික දක්ෂි නාංසික බෙදීම වෙනුවට ජාතිකවාදී සංගෘත ආරක්ෂණවාදය හා විවෘත ආර්ථික ක්‍රියාදාමය අතරත්, පරිසර හිතකාමය අතරත්, දේශපාලනය බෙද මින් යන අලුත් ලෝකතත්වයක් ඇති වෙලාති නොම අුත් ෝකතත්වය අප වහාම තේර තෙරුන්ගත යුතුයි ඉදිරි අනාගතයේ ක්‍රියාත්මක වෙද්ද.